ඔබ නැවතත් අඟහරුවාදා පෙවුම් වෙලත් එක්ක නිරෝගීත්වය කියලා කියන්නේ ඔබ බොහෝමයක් පරිස්සම් කරගන්න ඕන දෙයක්. ඒ වගේම තමයි ජීවිතේ පරිස්සම කියන දේ බොහොම වැදගත් වෙනවන්නේ නේද? ඒ නිසා මේ ආයුර්වේද පැතිකඩත් එක්ක අද අපි කතා කරන්න සූදානම් ඉන්නවා මේ ස්නායුගත රෝගී තත්ත්වයන්. එහෙම නැත්නම් අපි කියන අංශභාග රෝගී තත්ත්වයන් ඇති වෙන අවස්ථාවන් තියෙනවා. මේ වගේ ඇති වෙන්න පුළුවන් රෝගී තත්ත්වයන් මොනවද කියලා අද අපි කතා කරන්න සූදානම් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේට තියෙන ආයුර්වේදයේ පිළියම් මොනවද ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා අද අපි ඔබට කියන්න සූදානම් ඉන්නවා. මේ සියල්ල ඔබට එකතු කරන බලාපොරොත්තුව තියාගෙන ප්‍රවේශයක් ලබා ගන්න මේ සුවරණ. ඔබව දැනුවත් කරන්නට අපි ආරාධනා කළා සුපුරුදු විදිහටම ඇයට ඇය අඟහරුවාදා පියුම්විල අපිත් සමග සුවර්ණ විශේෂාංගයතුරින් බොහෝ දේවල් කතා කරනවා. ඒ නිසාම අපි ඇයට ආරාධනා කළා මේ සිද්ධාදී වෙදමැදුරේ වෛද්‍ය ආචාර්යනි චන්දනී වික්‍රමරච්චි වෛද්‍යතුමිය. අයිබෝන් සුබ දස්සන. අයිබෝන් අපි නිරන්තරයෙන් බොහෝ දේවල් සම්බන්ධයෙන් කතා කරනවා. එහෙම කතා කරගෙන ඉන්න වෙලාවකදී හුඟක් දෙනෙක් අවධානය යොමු නොකරන සහ අද වෙනකොට සමාජය ඇතුලේ බොහෝ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන රෝගී තත්ත්වයක් තමයි අද අපි කතා කරන්න තෝරගෙන තියෙන වෛද්‍යතුමියනි. දැන් ස්නායුගත රෝගී තත්ත්වයන් කියලා කිව්වම විවිධ රෝගී තත්ත්වයන් තියෙන පුළුවන්. හැබැයි මේ අතරින් අර අංශභාගය ඒ වගේම අපි සාමාන්‍ය පක්ෂඝාත රෝගී තත්ත්වය කියලාත් අපි හඳුන්වනවා නේද? මෙහෙම හඳුන්වනකොට අංශභාගයේ රෝගී තත්ත්වයේ විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන කොහොමද? මේ ආයුර්වේද කොහොමද සටහන් වෙලා තියෙන වෛද්‍යතුමියනි? ඔව් ඇත්තටම මේ අංශභාග රෝගය හැදෙන්නේ මේ එක පාර්තම ඒක හිතා ගන්න බැරි මොහොතක එක ශනිකෙන් සිදු වෙන දෙයක්. ඒකට ඒක එක මොහොතින් වුණාට ඒක ඇඟේ කාලාන්තරයක් තිස්සේ පොඩි පොඩි දේවල් තිබිලා ඒව ගැන නොසලකිනිමත් වීම නිසා ඇදිච්ච අවස්ථා තමයි වැඩිපුර තියෙන්නේ. නමුත් එහෙමත් නැතුව සමහර වෙලාවට ශනිකෙවෙන්න එක මොහොතින්ම එවැනි රෝගී තත්ත්වයට පත්විච්ච අය පවා අපිට හමු වෙලා තියෙනවා. ඉතින් ප්‍රධානම හේතුව තමයි අධිරුධිර පීඩනය. ඒ කියන්නේ තමන්ගේ ඇඟේ රුධිරයේ මේ ප්‍රෙෂර් එක කියලා කියන්නේ ප්‍රෙෂර් එක වැඩි වුණාම තමයි මේ මොළයේ ලේ කැටියක් හිර වෙනවා. මේ අංශභාග රෝගය හැදෙනකොට ගිහිල්ලා එක පාර්තම මේ මොළේ තමයි මේ ලේ කැටිය හිර වෙන්නේ. එතකොට තමයි මේ මොළේට ලේ ගමන් කරන එක අඩු වෙනවා. එතකොට හිරවීම වුණාම සියුම් ස්නායු මැරෙන්න පටන් ගන්නවා, විනාශ වෙලා යනවා. එතකොට ඇගේ කොහොම කළත් මේක සිද්ධ වෙන්නේ එක පැත්තකට විතරයි. දෙපැත්තටම සිද්ධ වෙන අවස්ථාවල් කොහොමටවත්ම ඒක සිද්ධ වෙන්නෙම නැති තරම්. ඒ කියන්නේ හැම වෙලේම අංශයේ එක පැත්තක් එකෝ දකුණු අතයි දකුණු කකුලයි පණ නැතුව යනවා. එහෙම නැත්නම් වම් අතයි වම් කකුලයි පණ නැතුව යනවා. එවැනි තත්ත්වයක් උදා වුණාම තමයි අංශභාග රෝගී බවට පත් වෙන්නේ. අපි අහලා තියෙනවා මේ දැන් සමහරුන්ගේ අර ඔබතුමිය සදහන් කළා වගේම අත පණ නැතුව ගිහලා තියෙනවා. එතනින් ගහට ඒ එක් පැත්තක්ම පණ නැති වෙන අවස්ථාවන් තියෙනවා. ඔවගේ විවිධ අවස්ථාවන් අපිට මොනගෙන මේ අතරින් මේ කොහොමද හරියටම අපි අංශභාග රෝගී තත්ත්වයක ලක්ෂණද අපිට තියෙන්නේ? එහෙම නැත්නම් කොහොමද මේක අපිට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙන වෛද්‍යතුමියනි? ඔය ඇත්තටම අංශභාග රෝගයක් හැදෙනකොට ගොඩාක් වෙලාවට දියවැඩියාව තියෙනවා නම් අධිරුධිර පීඩනය තියෙනවා නම් ඇඟේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි නම් අංශභාග රෝගයක් කාටවෝ හැදීමේ මූලික අවධානමක් තියෙනවා. ඒ කියන්නේ මෙවැනි රෝග තියෙන අය හැම වෙලාවෙම තමන්ට මේ රෝගේ මට මේ රෝග වලින් තව අතුරු රෝග හැදෙන්න පුළුවන්. මම මේවෙන් පරිස්සම් වෙන්න ඕනේ. මම මේ විදිහට ආහාර ගන්න ඕනේ. මම මේ වගේ වෙලාවට අවශ්‍ය කරන බෙහෙත් වර්ග පාවිච්චි කරන්න ඕනේ කියන එක නිතරම මතකේ තියාගන්න ඕනේ. ඒ කියන්නේ මේ අධිරුධිර පීඩනය තියෙන කෙනා මේ ප්‍රෙෂර් පෙත්ත බොන්න එක දවසක් අමතක කළොත් දෙවෙනි දවසේදී අමතක වෙච්ච එක මොහොතින් සමහර වෙලාවට වලට ප්‍රෙෂර් එක වැඩි වුණේ ගමන් මේ දේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එක මොහොතින් අද උදේට ප්‍රෙෂර් පෙත්ත බොන්න අමතක වෙලා කොහේ හරි ගියෝ තින් සමහර වෙලාවට ඉදාම මේ දේ සිද්ධ වෙන්න පුළුවන්.
ඒක නිසා ගොඩක්ම අවධානමෙන් ඉන්න ඕනේ තමන්ගේ ශරීරයේ සීනි මට්ටම හැම වෙලේම අඩු කරගෙන දියවැඩියාව තියෙන රෝගීන් එතකොට ප්‍රෙෂරක නැති වුණත් දියවැඩියාව තියෙන රෝගියා තමට ප්‍රෙෂරක එන්න පුළුවන් එක මොහොතින් ඒක නිසා ඒ ගැන ගොඩාක්ම කල්පනාවෙන් ඉන්න ඕනේ ඒ කියන්නේ තමන්ට පොඩි හෝ අවධානම් මට්ටමක් දැනෙනවා නම් ඒ කියන්නේ මේ රෝගේ හැදෙන්න ප්‍රධානම රෝග ලක්ෂණ තමයි අතපය හිරිවැටෙන පටන් ගැනීම ඔව් මූලික අවදියේම මේක අවබෝධ කරගත්තොත් අපිට පුළුවන් ඒකෙන් ගැලවෙන්න. ඒ වගේම අදිරුදිර පීඩන තියෙන කිසිම පුද්ගලයෙක් කවදාවත් කෝපි වගේ දේවල් බොන්න නරකයි. කෝපි බිව්වහම ඇඟේ මේ ක්‍රියාත්මක වෙනවා වැඩි. ඒ කියන්නේ නිදිමත නැතුව යනවා. කෝපි එකක් බිව්වහම පුදුමාකාර ඇඟට ශක්ති සම්පන්න බවක් ඇති වෙනවා. නිදිමත නැති කරගන්න රෑට එහෙම අපි කෝපි එකක් පානය කරන අවස්ථාවන් වලට අවස්ථා බොහෝ තියෙනවා. ඕ ඒ වුණාට රුධිර පීඩනය තියෙන කෙනෙක් නම් කොහොමත්ම කෝපි පාවිච්චි කිරීම ඉතාමත්ම 100%ක්ම අගුණයි. ඒ කියන්නේ දැන් ගොඩක් අවස්ථාවල් සමහර අය ගොඩාක් අධික ලෙස නිදි මරනවා. මේ නිදි මරීම තවත් නිින්ද නැති කර ගැනීම සඳහා කෝපි බොනවා. එතකොට සමහර අවස්ථාවල්වලදී බලාපොරොත්තු නොවුන විදිහට මේක කාලාන්තරයක් යනකොට තමන් නොදනුවත්ම තංගමංගේ ඇඟේ රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. එහෙම වැඩිවීම නිසා තමන් දන්නේ නැහැ තමන්ට රුධිර පීඩනයක් වැඩි වෙලා තියෙනවා, තමන්ගේ ඇඟේ ප්‍රෙෂර් එකක් තියෙනවා කියලා දන්නේ නැති අය බොහෝ ඉන්නවා. අපි ගාවට ඇවිල්ලා නිකමට සැකේට ප්‍රෙෂර් එක බැලුවොත් හොඳටම වැඩි. එතකොට තමයි එයා දන්නේ එයාට මෙහෙම ලෙඩක් හැදිලා කියලා. ඉතින් ඒක නිසා ගොඩාක් වෙලාවට අවදානම් වැඩ කරන්න යන්න හොඳ නැහැ. තමන්ට පොඩි හෝ සැකයක් තියෙනවා නම් වහාම රුධිර ප්‍රෙෂර් එක බලන එක තමයි වඩාත්ම සුදුසු. ඒ සුදුසුකම මේ විදිහට සපුරාගෙන තමන්ගේ නිරෝගීත්වය පරිස්සම් කරගන්න එක බොහොම හොඳ තැනක තියෙන්නට අවශ්‍යයි කියලා මතක් කරන ගමන් මම මෙතුමියගේ දුරකථන අංකය සඳහන් කරන්නම්. අංශභාගී රෝගී තත්ත්වයට වගේම මේ ස්නායුගත වැති වෙලා තියෙන රෝගී තත්ත්වවලට වගේම සියලුම ප්‍රතිකාර ක්‍රම ලබා දෙන අය සූදානම් වෙගෙන ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක කියලා මතක් කරන ගමන් මම ඔබට දුරකථන අංක සඳහන් කරන්නම්. 0711 34 64 276 0711 34 64 276 කින් දුරකථන අංකය වගේම 0775 901 7171 0775 901 7171 කියන දුරකථන අංකය ඔබට විවෘත කරලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඇයුමුණ ගහන්න පුළුවන්කමක් තියෙනවා. ඔබ යන්න ටෝනේ සිද්ධාදී වෙදමෙතර 345 නගර සීමා මාවත අතුරුගිරිය පාර හෝමාගම කියන ලිපිණයට. සිද්ධාදී වෙදමෙතර 345 නගර සීමා මාවත අතුරුගිරිය පාර හෝමාගම කියන ලිපිණයට තමයි ඔබ යන්නට ඕනේ කියලා මතක් කරන්න ඕනේ. වෛද්‍යතුමිනි අපි දකින් හුඟක් වෙලාවට දකින්න සැත්කමක් කළාට පස්සේ එහෙම නැත්නම් හදිසි අනතුරක් වුණාට පස්සෙත් අපි දකිනවා එක් කකුලක් එක් අතක් පණ නැති වෙන අවස්ථාවන් තියෙනවා. එක් පැත්තක්ම පණ නැති වෙන අවස්ථාවන් තියෙනවා. මේ වගේ දේවල් සිද්ධ වෙනකොට අපි දකිනවා මේ ඔහොම අවස්ථාවන් වලදී මේක අහම්බයක්ද එහෙම නැත්නම් මේක වෙන්නම පුළුවන් දෙයක්ද වෛද්‍යතුමියනි? මේක හැමෝටම වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී ඒ සිදු වුණ අනතුරෙන් සියුම් ස්නායු වලට හානි සිදු වුණොත් අනිවාර්යයෙන්ම අත කකුල පණ නැතුව යන්න පුළුවන්. එතකොට ඔබ කියන්නේ අනතුරේ ස්වභාවය අනුව මේක වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැම වෙලේම හැම කෙනාටම අනතුරු වුණාට අත කකුල පණ නැතුව යන්නේ නැහැ. ඒක ඉතින් සමහර අවස්ථාවල් වලදී අධික ලෙස සියුම් ස්නායු වලට අනතුරු හානි සිද්ධ වුණාම ගොඩක් මොළයේ ස්නායු වලට හානි වුණාම තමයි අතයි කකුලයි පණ නැතුව යන්නේ. එතකොට අත කකුල පණ නැතුව ගියාම සියුම් ස්නායු ප්‍රාණවත් වීම සඳහා ප්‍රතිකාර කළ යුතුයි. ඉතින් එහෙම ප්‍රතිකාර කරලා සුව කරපු අය බොහෝ අනන්ත අප්‍රමාණව ඉන්නවා. ඉතින් සුව කරන්න පුළුවනි. කලාතුරකින් කෙනෙක් තමයි 100%ක්ම හොඳ කරන්න බැරුව යන්නේ. ඒ මොකද ගොඩක් වෙලාවට දරුණු ලෙසම හානි වෙලා තියෙනවා නම් සමහර අය අපිට ඇවිල්ලා කියනවා අතේ මැද ඇඟිල්ල පණ නැහැ අනිත් ඔක්කොම හොඳට වැඩ කරනවා කියලා. තව සමහරු දැන් මංගාවට එක පිරිමි ළමයෙක් එනවා. ඒ ළමයාගේ ඇක්‍රියා අනතුරක් සිද්ධ වීම නිසා අතේ ලොකු සැත්කමක් කරලා තියෙනවා. ඒකෙන් එයාගේ අතේ මේ අල්ලගාවින් තියෙන මාපට ඇඟිල්ල එයාගේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ, වැඩ කරන්නේ නැහැ. එතකොට කකුලේ දෙවනි ඇඟිල්ල ක්‍රියාත්මක වෙන්නේ නැහැ, වැඩ කරන්නේ නැහැ. මුළු කකුලම එයාට උස්සලා මෙහෙම නවන්න බැහැ. ඒක එයාට ගොඩාක්ම හානි කරයි. එයා කියන්නේ වයස නැහැ, අවුරුදු 20ක වගේ පොඩි තරුණ දරුවෙක්. ඉතින් ඒ වගේ දේවල් වලදී දැන් එයාට මම ස්නායු ප්‍රාණවත් වීම සඳහා ප්‍රතිකාර කරගෙන යනවා.
ඒ ප්‍රතිකාර කරනකොට එයා දැන් සති දෙකයි තාම ප්‍රතිකාර කරන්න පටන් අරගෙන දැන් ටිකක් එයාට හොඳ මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ඒවා ඉතින් අපි ක්‍රමක්‍රමයෙන් සියුම් ස්නායු ප්‍රාණවත් වීම සඳහා ප්‍රතිකාර තියෙනවා. මංගාව තෙලක් හිඳලා තියෙනවා ස්නායු වලට ස්නායු පණ එනවා. මං කියන්නේ මේ තෙල් ගෑවුවොත් මැරෙලා නැත්තම් පණ එනවා කියන තත්ත්වයට මං ඒක හදලා තියෙන්නේ. ඇත්තටම ඒ තෙල ගාලත් පණ එන්නේ නැත්තම් කවදාවත් පණ ගන්න බෑ කියන මට්ටමේ තමයි මම ඉන්නේ. ඒ තරමට ඒවා 100%ක් සාර්ථක අන්දමට අත්හදා බැලීම් කරලා හරි ගස්සලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒවා ඒ තෙල් ගැහම අතපය වල හිරි නැතිව යනවා. කකුල් අතපය ප්‍රාණවත් වෙනවා. අංශභාග රෝගියෙකුට ගෑවොත් දැන් අංශභාගේ හැදුනහම ගොඩක් වෙලාවට උරැස්සෙන් අත කඩා වැටෙනවා. ඒ කඩා වැටිලා එයාට අත උස්සන්න බෑ. ඒක තමයි ඊටාමත්ම දුක. අතයි කකුලයි දෙකම අද්දෝ අද්දෝ වන යන එක කකුලක් නිකම්ම දිග දික් වෙනවා. ඒක නවන්න බැරුව ගිහිල්ලා. ඉතින් එව මේ අංශභාග රෝගියෙකුට අංශභාගේ හැදිලා අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා අපි වගේ අපේ සිංහල ප්‍රතිකාරයට එන එක අසාර්ථකයි. මේක හැදිලා රෝහලට ගිහිල්ලා ප්‍රතිකාර කරපු ගමන් අපි ගාවට ආවොත් ඒ ඒ ඉදායි නම් ප්‍රතිකාර කරන්න පටන් ගත්තොත් හැකි ඉක්මනින් මේ රෝගින් සුව කරන්න පුළුවන්. ඒ කියන්නේ කාලාන්තරයක් ගිහිල්ලා රෝගේ හැදිලා අවුරුදු ගණන් ප්‍රතිකාර කරලා කරලා බැරි වුණාම අපි ගාවට ආවහම ප්‍රතිකාර කරන්න අමාරුයි. එතකොට සුව වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්නායු මැරලා මැරලා ඒව ප්‍රාණවත් කරන්න ගොඩක් අපහසුයි. රෝගයක් හැදුනහම හැදුණු ගමන් ප්‍රතිකාර කරන්න හැම වෙලේම අවධානයක් හැම කෙනෙක්ම යොමු කරන්න ඕන. එහෙම නැතුව කාලාන්තරයක් ගිහිල්ලා ප්‍රතිකාර කරනවා කියන්නේ ඒකෙන් 100%ක ප්‍රතිඵලයක් ගන්න අමාරුයි. හැදුණු මුල් අවස්ථාවේදීම රෝග ලක්ෂණ මතුවුණු අවස්ථාවේදීම ප්‍රතිකාර කරගන්න පුළුවන් නම් ආයුර්වේද පැතිකඩ තුළින් මෙතුමිය සමග සම්බන්ධ වෙලා ඔබට සුවයක් එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා කියලා මතක් කරන්නට ඕනේ. උඟක් වෙලාවට දැන් අර ඔබතුමියගේ කතාව කියවුණු දෙයක් තමයි අත හිරි වැටීමක් අපිට දකින්න ලැබෙන අවස්ථාවන් තියෙනවා. සමහරවල් අපි කියනවා දෙයක් හරියට අපිට අල්ල ගන්න පුළුවන්කමක් නැහැ අත හිරි වැටිලා තියෙන්නේ කියලා කියන අවස්ථාවන් තියෙනවා. ඇඟිලි හිරි වැටලා තියෙන්නේ කියලා කියනවා. එතකොට මේ තත්වේනුත් අංශභාගී රෝගී තත්වයකට මුල පුරන්න පුළුවන්ද වෛද්‍යතුමියනි? මේ ආරම්භයක් තමයි. ඒකට 100%ක් අංශභාග රෝගී තත්වයක් කියලා කියන්න බෑ. සමහර වෙලාවට අත හිරි වැටෙනවා අපේ මේ අතේ තියෙනවා සියුම් ස්නායු දෙකක්. මේ ස්නායු දෙක එකට තෙරපුනහම ඒ දෙක එක උඩ එක ගියාම ගොඩක් වෙලාවට අත හිරි වැටෙනවා. එතකොට තමයි මේකට වර කාපල් ටනල් කියලා කියනවා. ඒක ස්නායුගත රෝගයක් නේ. එතකොට බටහිර වෛද්‍ය විද්‍යාවේ අත සල්්‍ය කර්මයක් මගේ මේ මැණික් කටුව මේ ප්‍රදේශයේ ඔපරේෂන් එකක් කරලා හදනවා. නමුත් ඒකත් 100%ක් සාර්ථක වෙන්නේ කලාතුරකින් කෙනෙකුට. ඒවත් අසාර්ථක වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවවලදී ඒවට පොඩි ප්‍රතිකාර මගින් ඒව සුව කරගන්න පුළුවන්. ඔබතුමී කියන විදිහට ආයුර්වේද විද්‍යාව ඇතුලේ වෛද්‍ය විද්‍යාව ඇතුලේ ඒ සඳහා ප්‍රතිකාර ක්‍රම තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. හොඳයි. ඒ වගේම තමයි හුඟක් තැන්වලදී අපි දකිනවා දැන් හුඟක් දෙනෙක් කතා කරන දෙයක් තමයි වයසට යනකොට මේ රෝගී තත්ත්වය දකින්න ලැබෙන ප්‍රමාණය වැඩි කියලා අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා සහ දැකලා තියෙන දෙයක්. හැබැයි මේක එක් තැනකට කොටු කරලා අපිට තියන්න පුළුවන්කමක් නැහැ නේද? වයස් ભેදයෙන් තොරව මේ වෙනකොට මේක දකින්න තියෙනවද? ඔව්, වයස් ભેදයක් නැහැ. තරුණ අයටත් හැදෙනවා. ගොඩක් වෙලාවට මේ අතපය හිරි වැටීම එකම රෝගයක රෝග ලක්ෂණ කියලා කියන්න බෑ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කකුල් අත හිරි වැටෙනවා ආතරයිටිස් රෝගයේදී කොඳු වැටපෙළ ඇද වුණාම කොඳු වැටපෙළ සුසුම්නාවේ ගෑවෙනකොට මේ අතපය හිරිවැටෙන රෝගයක් තියෙනවා. අපි ඉස්සෙල්ලම රෝගේ නිදානය හොයාගත්තේ නැත්නම් කවදාවත් කිසිම රෝගියෙක් සුව කරන්න බෑ. රෝගේ මොකද්ද මේ රෝගය හැදෙන්න හේතුව කියලා හොයන්න ඕන. එතකොට දියවැඩියා රෝගින්ට අතපය හිරිවැටුනහම අපි දියවැඩියාවට ප්‍රතිකාර කරනවා මිසක හිරියට ප්‍රතිකාර කරලා ඒක සුව කරන්න බෑ. දියවැඩියාව සුව වුණොත් එයාගේ අතපය හිරිවැටෙන නිකම්ම නැතුව යනවා. ඒ කියන්නේ දියවැඩියා රෝගීන්ගේ තමයි වැඩිම අතපය හිරිවැටෙන්නේ කකුල් වල දැනීම නැතුව යන්නේ. එතකොට තව ස්නායුගත රෝග හැදුනහම අත හිරිවැටෙනවා, ඇඟිල්ලක් හිරිවැටෙනවා. ඒ වගේම තමයි පිළිකාවක් හැදෙනකොටත් කකුලේ මාපට ඇඟිල්ල නෙමෙයි දෙවෙනි ඇඟිල්ලේ හිරියක් එනවනම් අවුරුද්දකට 6 මාසයකට එක දවසක් හරි යාගයන්ගේ පිළිකා සෛලයක් වර්ධනය වෙලා. ඒ ගැන පුදුම අවබෝධයක් අපිට තිබුණොත් පුළුවනි රෝගයේ නිදානය හොයාගෙන ඉක්මන් ප්‍රතිකාර කරලා සුව කරන්න. ඒ වගේ රෝගීන් මංගාවට ඇවිල්ලා මං ටක් ගාලා ඒ රෝගීන්ට අවශ්‍ය කරන අදාළ පරීක්ෂණ කරලා බැලුවාම රෝගියාට එම රෝගය හැදිලා. ඉතින් මුල් අවස්ථාවේ අපිට හමු වුණාම ඉක්මනින් සුව කරන්න පුළුවනි. ඒකින්ද හැම වෙලේම රෝගයක් හැදුනහම Tamanට රෝගය හැදෙන්නේ මොන හේතුව නිසාද කියනක හොයන්න ඕනේ.
හොයලා හේ හේතු අඳුරාගෙන එතන ඉන්නහට මුල්ලවස්සාවේදීම ප්‍රතිකාර කිරීමත් සමග මෙතුමියටත් බොහොම ලෙහෙසියෙන් ඒ සියල්ලම निराකරණය කරගෙන ඔබේ සුවය ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා මතක් කරන්නට ඕනේ. දුරකථන අංක සඳහන් කරන්නම් මම 0741 34 64 276 කියන දුරකථන අංකයේ වගේම 0751 90 61 0751 90 61 කියන දුරකථන අංකයත් විවෘත වෙලා තියෙනවා. කතා කරලා වෙලාවක් වෙන් කරගෙන හමු වෙන්න පුළුවන් ස්නායුගත රෝගී තත්ත්වයන් වගේම ඔබට අවශ්‍ය කරන ඕනම රෝගී තත්ත්වයකට ආයුර්වේද ප්‍රතිකාර ලබා දෙන්න ඇය සූදානම්මින් ඉන්නවා. ඇය මුණ ගැහෙන්න යනවා නම් සිද්ධාති වෙදමැදුර නම්බර 345 නගර සීමා මාවත අතුරුගිරිය පාර හෝමාගම කියන ලිපිනයට ඔබට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. වෛද්‍යතුමනි හුඟක් වෙලාවට දෙනෙක් කියන කතාවක් තමයි මේ මැණික් කටුව ආශ්‍රිතව පණ නැතිවීම තත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක එතනින් එහාට ඇඟිලි වලට යනවා විටින් විට හරිම අමාරුයි. තව යම් දෙයක් තදින් අල්ල ගන්න පුළුවන්කමක් නැහැ. ඕවගේ තත්වයන් ඕනතරම් කියන අවස්ථාවන් තියෙනවා. මේ තත්වයක් කොහොමද ඇති වෙන්නේ? අපි ඒ සඳහා කතා කරමුකෝ. ඔව් ඇත්තටම ගොඩාක් වෙලාවට මේ ඒ මැණික් කටුව ගාවේ මෙතනින් පණ නැතුව යන බොහෝ අවස්ථාවල් තියෙනවා. ඒකට එක රෝගයක් නෙමෙයි. ගොඩක් වෙලාවට ඇත්තටම මේ සියුම් ස්නායුවලට ආබාධ ඇතිවීමෙන් එතකොට මේ මැණික් කටුව ආශ්‍රිතව තියෙන මේ ඇටවල තියෙන කාටිලේජ දියවී යාම නිසා මේ අස්ථිවල කාටිලේජ නැති වුනහමත් අත පොඩ්ඩක් පණ නැතුව යනවා. තව සමහර අවස්ථාවලදී මේ මැණික් කටුව ආශ්‍රිතව ගලක් වගේ හයිය තියෙන අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ කැල්සියම් බැඳුනහම එහෙම දේවල් වෙන්න පුළුවන්. එතකොට තව ආයුගත රෝග වෙන්න පුළුවනි. එතකොට මේ හැම එකක්ම එක රෝගයක් නෙමෙයි. රෝග ගොඩක් එකතු වෙලා තමයි එක රෝගයක් හැදෙන්නේ. Tamanට හැදෙන්නේ මොන විදිහෙන්ද කියන එක Taman ඒක හොයා ගන්න ඕනේ. එහෙම හොයා නොගත්තොත් කවදාවත්ම රෝගයක් හොඳ කරගන්න බෑ. ඒකින්ද අවබෝධය තමයි වැඩියෙන්ම තියෙන්න ඕනේ. Tamanට එවැනි අවබෝධයක් නැත්තම් වහාම වෛද්‍යවරයෙක් හමු වෙලා Tamanට හැදිලා තියෙන රෝගය මොකද්ද කියලා වෛද්‍ය පරීක්ෂණ මගින් හොයන්න පුළුවනි. ඒවා හොයාගෙන ඒ අනුව ප්‍රතිකාර කරුවාම ඉක්මනටම සුව කරගන්න පුළුවන්. හොඳ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඇතුලේ කොහොමද මේ අපි විසින් කතා කරන රෝගී තත්ත්වය එහෙම නැත්නම් මේ අංශභාගී රෝගී තත්ත්වයක් කියන්න පුළුවන්කමක් තියෙනවා. පක්ෂඝාතය ඒ වගේ විවිධ නම් වලින් අපි හඳුන්වනවා. අත පණ නැති වෙනකොට අත හිරිවැටෙනකොට කකුල් හිරිවැටෙනකොට මේ දේවල් වලට ආයුර්වේද පැතිකඩ ඇතුලේ ප්‍රතිකාර කොහොමද සටහන් වෙලා තියෙන්නේ? අපි ඒ පිළිබඳව මතක්. ඇත්තටම මේ දැන් මට අපි ගාවට නම් ආවොත් අංශභාගී රෝගී කංශභාගී හැදෙන්න ඉස්සෙල්ලා ආවොත් මේ රෝගයට මේ රෝගය හැදෙන්න පුළුවන් කියන අවධානම අපිට දැනෙනවා. ඒ කියන්නේ සමහර අයගේ කට පැත්තට යනවා, නිකන් අතපය වෙවුලනවා, සමහර වෙලාවට අධිරුධිර පීඩනය වැඩි වෙනවා. ඒ වගේ අවස්ථාවලදී රෝගය අපිට හොයා ගන්න පුළුවනි. රෝගය හැදෙන්න ඉස්සෙල්ලාම සුව කරපු රෝගීන් බොහෝ ඉන්නවා. ඒ කියන්නේ මේ අවධානම් මට්ටමේ ඔබ ඉන්නේ මේ ප්‍රතිකාර කරලා මං සුව කරලා දෙන්නම් කියලා මං ඉක්මනින්ම සුව කරලා දෙනවා. සමහර අය අපි ගාවට එනකොට කට නහය ගාවට ගියාය ඇවිල්ලා තියෙනවා. කිසිම බටහිර වෛද්‍යවරයෙක් ගාවට යන්නේ නැහැ. ඒගොල්ලන් මගේ මේ වැඩසටහන් අහලා මං ගැන පුදුමාකාර අවබෝධයක් තියෙන රෝගීන් මේ රටේ ඉන්නවා. ඒගොල්ලන්ට පොඩි ලඩක් හැදුනාම ඒගොල්ලෝ ටග් ගාලා මේක තමයි නියම සුදුසු ප්‍රතිකාරය කරන්න කියලා එවලෙම අපි ගාවට ඇවිල්ලා ඒ ප්‍රතිකාර කරගෙන ඉක්මනින් සුව වෙනවා. එතකොට කිසිම බයක් හැකක් නැතුව මම නම් ලෙඩවලට බය කෙනෙක් නෙමෙයි. මොනම ලෙඩේ හැදුනත් මම ඒකට ප්‍රතිකාර කරන්න මට හැකියාවක් තියෙන නිසා මම වෙන වෛද්‍යවරු වගේ රෝහලට ගෙනියන්න බය වෙන්නේ එහෙම කලබල කරන්නේ නැහැ. රෝගියාට මට සුව කරන්න පුළුවන් මට්ටමේ ඉන්න හැම රෝගියෙකුටම මම ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර කරලා ඒ රෝගීන්ව සුව කරලා දෙනවා. ඒ සුවතාවය තමයි බොහොම වැදගත් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි රෝගියෙක් සුව කරාට පස්සේ ඔබට තියෙන සතුට, ඒ වගේම ඔබේ සතුටු වෙන විදිහ සහ ඒ පෞලිය උදවියේ හැමෝම නිරෝගීමත් කියන කාරණේ හිතට එනවා කියලා කියන්නේ ඒක බොහොම හොඳ දෙයක්. සහ වෛද්‍යතුමියක් විදිහට ඔබ බොහෝ රෝගීන් සංඛ්‍යාවකට ඒ සුවය ඒ සතුට දීලා ඇති කියලා විශ්වාසය අපි හැමෝගෙම ළඟ තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් මේ රෝගී තත්වෙන් පෙළෙන කෙනෙක් ගන්න ඕන ආහාර වර්ග රටාවක් තියෙනවද? එහෙම නැත්නම් පානය කරන්නට අවශ්‍ය කරන බීම වර්ග තියෙනවද? ඒ වගේම පරිස්සම් වෙන්න ඕන ක්‍රමවේදයන් තියෙනවද? අන්න ඒ සම්බන්ධනොත් අපි මතක් කරමුකෝ අවසන් වශයෙන්. ඇත්තටම ස්නායුගත රෝග තියෙන අය ගොඩක් වෙලාවට ස්නායු ප්‍රාණවත් වීම සඳහා ඒ අවශ්‍ය කරන ආහාර වලින් ඇත්තටම ලුණු විල කියන දේ ඉතාමත්ම ඇඟට ගුණයි. එතකොට ගොටුකොළ ඒ වගේ දේවල් අපිට එදිනෙදා හොයාගන්න පුළුවන් ආහාර. එතකොට අපේ වෛද්‍ය ක්‍රමයට ගන්න නැති
ආහාර වලින් ගත යුතු ආහාර වර්ග ඒවා එතකොට හැම වෙලේම විටමින් සහිත ආහාර ගැනීම එතකොට පෝෂ්‍යදායි ආහාර මාළු වර්ග ඒවත් ගොඩක් අය සමහර වෙලට මාළු කන්න නැති අය ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට ඒ අවශ්‍ය කරන විටමින් වර්ග විටමින් මගින්ම ගන්නවන අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ මාළු කන්නේ නැති ගොඩක් අයට ලොකු ලෙඩක් හැදුනහම සුව කරන්න හරි අමාරුයි. ඒ මොකද ඒගොල්ලන්ගේ ඇඟේ කාබ් ඒ කියන්නේ මේ කැල්සියම් ප්‍රමාණය ඇත්තටම ගොඩක්ම අඩු වෙනවා. ගොඩක් වෙලාවට ඇඟේ ලේ අඩුකම ඇති වෙනවා. එතකොට හිමොග්ලොබින් අඩු වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවල් වලදී ඒගොල්ලන් විටමින් පිටතින් ගන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම නැතුව අපිට පුළුවන් කොළ වර්ග ආහාරයට ගැනීමෙන් මේ ගොඩක් වෙලාවට මේ රෝග සුව කරගන්න කෑමෙන් තමයි ගොඩක්ම ඇත්තටම හැම දෙයක්ම හදාගන්න පුළුවන්. ආහාර ගන්නකොට තමන්ට ගැළපෙන ආහාර ගන්න පුරුදු වෙන්න ඕන. ඒ කියන්නේ මේ ස්නායු රෝග තියෙන කෙනා ස්නායු වලට ගැළපෙන විදිහ ආහාර ගන්න ඕන. ඒ කියන්නේ ස්නායු රෝගයක් හැදෙන්නේ දියවැඩියාව කොලෙස්ටරෝල් තියෙනකොට. එතකොට දියවැඩියාවට නුසුදුසු ආහාර ගන්න නැතුව ඉන්න පුරුදු වෙන්න ඕන. දියවැඩියා රෝගියා වට්ටක්ක කෑවොත් දියවැඩියාව වැඩි වෙනවා. එතකොට අතපය හිරි වැටෙන එකත් වැඩි වෙනවා. ඉතින් ඒ වගේ අල වර්ග කන්න හොඳ නෑ. ඉතින් ඒ වගේ තමන්ට සුදුසු නුසුදුසු ආහාර ගන්න පුරුදු වෙන්න ඕන. එතකොට ගොඩාක් වෙලාවට මේ කෝපි බොන්න හොඳ නෑ. එතකොට දැන් ගොඩක් වෙලාවට මේවැනි රෝග ලක්ෂණයක් පහළ වෙනකොට අපිට පුළුවන් අත් බෙහෙතක් හැටියට සෝඩා වලට ග්ලූකෝස් පොඩ්ඩක් දාලා දෙහි බෑයක ඉස්ම දාලා බොන්න. ඒ වගේ දෙයක් බිව්වහම ඉක්මනින්ම අධිරුධිර පීඩනේ අඩු වෙලා අවදානම් මට්ටමින් ගැලවෙන්න පුළුවන්. වෛද්‍ය ප්‍රතිකාරයක් යන්න ඉස්සෙල්ලා එවැනි ප්‍රතිකාරයක් කරන්න. මම කියන්නේ අධිරුධිර පීඩනය තියෙන කෙනෙකුගේ ගෙදර නිතරම සෝඩා බෝතලයක් ග්ලූකෝස් ටිකක් දෙහි ගෙඩියක් තියාගන්නවා නම් ජීවිතේ මරණයෙන් හෝ අතපය පණ නැති වෙලා කොරවීමෙන් වළක්වාගෙන රෝගියාට යම්කිසි තුවයක් වෛද්‍ය ප්‍රතිකාරයක් ගැනීමට ඉස්සෙල්ලා ගෙදරදිම දෙන්න පුළුවන්. තව ඇස්පින් පෙත්තක් එවැනි අවස්ථාවක් දැනෙනකොට ඇස්පින් පෙත්තක් වගේ පාවිච්චි කරුවාම ගිහිලා ලේ කැටිය හිරවීම නවත්තලා ලේ දිය වෙලා යනවා කියලා අපිට බටහිර වෛද්‍යවරු කියලා තියෙනවා. අපි ඒව ගැනත් ටිකක් හිත යොමු කරලා අවදානම් මට්ටමින් ගැලවෙන විදිය ක්‍රම හොයාගෙන ඒවෙන් ගැලවෙන්න ඕන. හොඳයි. ඒ ගැලවීම කරගන්න ඔබට සුවයක් එකතු කරගන්න පුළුවන්කමක් තියෙන ආයුර්වේද පැත්තකට සම්බන්ධයෙන් කතා බහ කරන්න ඇයි ඔබට ගහන වඳුර කතනක් කිය සදාහන් කරන්න 0711-34-64-276 කියන දුරකථන අංකය වගේම 0715-90-61-71 කියන දුරකථන අංක දෙක ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. ඔබ යන්නට ඕනේ සිද්ධාති වෙදමෙදුරු 345 නගර සීමා මාවත අතුරුගිරිය පාර හෝමාගම කියන ලිපිනයට මෙතුමිය මුණ ගැහෙන්න කියලා මතක් කරන්නට ඕනේ. අද අපි කතා කරපු රෝගී තත්ත්වය වගේම රෝගී තත්ත්වයන් ගණනාවකට ඇය ප්‍රතිකාර ඔබට ලබා දෙන්න සූදානම්. ආයුර්වේද පැතිකඩත් එක්ක යන්න ගිහින් බලන්න ඔබේ සුවය වෙනුවෙන් එතුමිය මුණ ගැහෙන්න ඔබට පුළුවන් හැකියාවක් තියෙනවා කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. අද මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට අප සමග සම්බන්ධ වුණේ සිද්ධාති වෙදමැදුරේ වෛද්‍ය ආචාර්යනි චන්ද්‍රනී වික්‍රමාරච්චි වෛද්‍යතුමනි. බොහොමත්ම ස්තුතියි අපිත් සමග සම්බන්ධ වුණාට. අයිබෝවා. අයිබෝවා. සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි ඔබව නිරෝගී සුවිශේෂාංගයට අරගෙන යන සූදානම් බිගිනු. කටහඬ කියලා කියන්නේ බොහෝ දේවල් වලට ප්‍රකාශන මාධ්‍ය බවට පත් වෙලා තියෙනවා. කටහඬ පරිස්සම් කරගන්න ඇයි අපි අවශ්‍ය වෙන්නේ? ඒ වගේම උපතින්ම කටහඬ අහිමි උදවිය ඉන්නවා. ඒ වගේ රෝගී තත්ත්වයන් ඕනෑ තරම් තියෙන පුළුවන්කමක් තියෙනවා. සූදානම් බිගිනු මේ සම්බන්ධයෙන් අපි කතා බහ කරන්නට ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට විශේෂඥ චල්ල වෛද්‍ය සංජීවනී රූපසිංහ වෛද්‍යතුමිය සූදානම් බිගිනු කියලා මතක් කරන ගමන් කෙටි විරාමයක් අරගෙන නැවත මුණ ගැහෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.